පුනර්ජනනීය බලශක්ති ප්‍රබවයන් විදුලි බල උත්පාදනයට දායක කර ගැනීමේදී පවතින ගැටලු පිළිබඳ සොයා බැලීම සඳහා පැවති සාකච්ඡාවකදී ජනාධිපතිතුමා මේ බව කියා සිටියා. समस्त विदुली इल्लुमें 70%ක් පුනර්ජනනීය බලශක්ති උත්පාදනයෙන් ලබා ගැනීම රජයේ ඉලක්කය වේ තිබෙනවා. මෙවැනි විට මෙගාවොට් 700කට ආසන්න විදුලි දහරිතාවක් සූර්ය බලශක්තියෙන් ජනනය කිරීමට හැකියාව පවතිනවා. එහෙත් විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවරුන්ගේ විරුද්ධත්වයේ හේතුවෙන් එය ඉටු කර ගැනීමට නොහැකි වී ඇති බව ජනතා මතයයි. එය නිවැරදි කරමින් පවතින විදුලි අරපුතේ විසඳීමට ප්‍රායෝගිකව දායක විය හැකි බව ජනාධිපතිතුමා මෙහිදී ප්‍රකාශ කළා. කවුරුත් දන්නවනේ රිනියබල් එනර්ජි වලින් තමයි අපිට මේකේ විසඳුමක් තියෙන්නේ කියන එක. කෙටියෙන්ම යන්න පුළුවන් රූෆ්ටොප්. ඉතින් ඒක ප්‍රොමෝට් කරන්න. ඒව ටික දෙන්න. අමතනම මතයක් තියෙනවා CB එකට ඉංජිනියර්ස්ලා මේකට විරුද්ධයි කියලා. ඉතින් මේක නැති කරගන්න ඔගොල්ලෝ මෙතන සහයෝගයෙන් ඇතුව මේක ඉක්මන් කළා කරන්න. තාප බලයෙන් විදුලි උත්පාදනයෙන් මාසකට ඇමරිකා ඩොලර් මිලියන 100කට අධික මුදලක් වැය වෙන බැවින් තවදුරටත් ඒ සඳහා ආයෝජන කිරීම අපහසු බවයි සකච්ඡාවට එක් වූ අමාත්‍ය කංචන විජේසේකර මහතා කියා සිටියේ. අද ඉඳලා අපි යනවා නම් 24 hour power 100 million dollars ඕන මේ 12 ටික තරක් ගන්න. ඒ 100 million dollars දෙන්න කොහොමඩත්ම නැහැ. ඩොලර්ස් උත් නැහැ අපිට සෙන්ට්‍රල් බැංක් එකේ. රුපියල් නැහැ. ඒ ඩොලර්ස් ටික ගන්න CEB එකේ. දැන් මේ වෙලාවේ රිනියුබල් එනර්ජි තාම සීග්‍රයෙන් ඉදිරියට ගියේ නැත්තම් මෙගාවොට් 2000ක් පහුගිය වසර 6 ඇතුළත හදලා තිබ්බනම් අවුරුද්දකට මෙගාවොට් 400ක් ඒක අමාරු ඉලක්කයක් නෙමෙයි. ඒක හදලා තිබ්බනම් අපිට අද සේව් කරන්න තිබ්බා බිලියන් 320ක් එක අවුරුද්දකට. ඒකෙ හින්දා මම හිතන්නේ ඔබතුමාගේ ප්‍රතිපත්තිය හැටියට 70% ගන්න එක හරියටම හරි ඒකෙන් විතරයි අපිට මේ ආර්ථිකය සර්වයිව් කරගන්න පුළුවන් වෙන්නේ මේ පවර් ක්ෂේත්‍රේ. අපි අරමුණ දීලා තියෙනවා 70%ක් රිනියුවබල් එනර්ජි බයි 2030 කියලා. එතකොට ඒක තමයි ජාත්‍යන්තර ට්‍රෙන්ඩ් එක. එතකොට අනිත් එක අපිට හැම පැත්තෙම වාසිදායක වෙන්නේ ඒක. එතකොට අපිට සුලම් බලය සූර්ය ශක්තිය තියෙද්දී අපිට පේන්නේ මේක ඉන්සෙන්ටිවයිස් වෙනවට වැඩිය ඒකට බාධක වැඩි.